කොටසින් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ මූලික වශයෙන්ම මගේ මට ලැබිලා තියෙන ප්‍රශ්න මාලාවේ කියන්න පුළුවන් පළවෙනි ප්‍රශ්නේ සහ දෙවෙනි ප්‍රශ්නේ පිළිබඳව දැන් මේ ප්‍රශ්න දෙකම සම්බන්ධ වෙලා තියෙන්නේ වාමාංශික දේශපාලනය සහ ඇතිවරණ ක්‍රමය සම්බන්ධව දැන් ඒ ප්‍රශ්නෙත් මතු කරලා තියෙන විදිහට ඇතිවරණ කියලා කියන්නේ නූතන දේශපාලනයේ නූතන අපි හිතමු ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයේ ඉතා වැදගත් අංගයක්. හිතන්නේ ඒ නිසා ඒ කියන්නේ මැතිවරණ හරහා තමයි මහජනයා දේශපාලන වශයෙන් විශාල ලෙස සක්‍රිය වෙන්නේ. මම මේ ගැන පසුව වැඩිදුරටත් කතා කරන්න. ඉතින් මං මගේ අදහස තමයි ලංකාවේ අපි අමාංශික දේශපාලනය කියලා කියන දේ බැලුවොත් එයාට ඇතිවරණ දේශපාලනය පිළිබඳව නැත්තම් මේ මැතිවරණ වලට වුණ දීම පිළිබඳ විධිමත් දැක්මක් නැහැ කියන එක. ඒ කියන්නේ අය ඇතිවරණ පිළිබඳව ගැඹුරින් තේරුම් ගැනීමක් සිද්ධ වෙලා නැහැ. ඒක දැන් අපි හිතමු දැන් පැරණි වාමාංශික ව්‍යාපාරය ගත්තොත් අපිට පේනවා ඒ අය කියන්නේ මැතිව මුල් කාලේ 1930 ගණන් වල 40 ගණන් වල සහ 50 ගණන් වල එහෙම මේ මැතිවරණ දේශපාලනය තුල සෑහෙන පමණකට සාර්ථක වුණා. දැන් මම මීටත් කලින්ත් කියපු විදිහට කලින් සාකච්ඡාවෙත් කියපු විදිහට ඒ ප්‍රධාන නායකයින්ට පුළුවන් වුණා ඒ තමන් දේශපාලන වශයෙන් මැදිහත් වෙච්ච ප්‍රදේශවල විශාල වශයෙන් මේ මැතිවරණ ජයග්‍රහණය කරන්න මේ මහජනයා සමග ඍජු දේශපාලන සම්බන්ධයක් ගොඩනගා ගන්න. නමුත් එසේ වුණත් ඔවුන්ට නිසි තක්සේරුවක් තිබුණේ නැහැ. මේ කියන්නේ ඇත්තටම මගේ අදහස තමයි ඒ අය ඒ සාර්ථක වුණේ ඇයි කියන එක ගැන ඒගොල්ලෝ දැනගෙන හිටියේ නැහැ. ඒක නිසා තමයි අත් වශයෙන්ම මේ ඒ අය මේ කියන්නේ යම් යම් ගැටලු සහගත තීරණ වලට ආවේ විශේෂයෙන්ම 1960 මැතිවරණයේදී එයාය කියන්නේ සමසමාජ පක්ෂය විශේෂයෙන්ම මේ ලංකාව පුරාම මැතිවරණ වල තරඟ කරා විශාල මම හිතන ආසන 100කට පමණ ඒ කියන්නේ එයාගේ අපේක්ෂාව උනේ මේ ජයග්‍රහණය කරන්න සහ විශේෂයෙන් මේගොල්ලෝ කිව්වේ ජනප්‍රියව තිබුණ අදහස් තමයි එන්එම් පෙරේරා අගමැති කිරීම තමයි ඒගොල්ලන්ගේ මූලික පරමාර්ථය කියලා. නමුත් අපිට පේනවා ඒ අර ඒවනම් විට තහවුරු වෙලා තිබුණු මැතිවරණ කොට්ටාසවල හැර ඒ සෙසු ප්‍රදේශවල එයාට කිසිසේත්ම හැකියාවක් ලැබුණේ නැහැ මේ යම්කිසි ජයග්‍රාහී හෝ මේ කියන්නේ සැලකිය යුතු ඡන්ද ප්‍රමාණයක් හෝ ලබා ගන්න. ඒ කියන්නේ ඒ වෙනුවට තිබුණු මේ ඒ අර අපි මම අර කලින් කියපු අර රෙඩ් බෙල්ට් කියන ඒ ප්‍රදේශයේ හැර ඒ පිටතේ ඒගොල්ලන්ට කිසිම බලපෑමක් කරන්න හැකියාවක් ලැබුණේ නැහැ. දැන් මේකෙන් කියවෙන්නේ ආයත මේ මැතිවරණ කියන්නේ මොනවද? මේ මැතිවරණ වලට ජනයා මේ මුහුණ දෙන්නේ අය සම්බන්ධ වෙන මොන ආකාරයටද කියන එක පිළිබඳව විධිමත් අදහසක් තිබුණ නැහැ කියන එක. මම හිතන්නේ වර්තමානයේ අපිට මේක මේ දිහා මේක බලන්න පුළුවන්. දැන් මම මේ සම්බන්ධ ඉතාම ආසන්න උදාහරණ දෙකක් කියන්න කැමතියි. දැන් මම මේ එකක් මම මේ අද දැක්කා මිත්‍ර සුමනසිරි ලියනගේ ඔහුගේ ඔහු Facebook වල ඔහුගේ සටහනක් යොදලා තියෙනවා මේ ඔහු වෘත්තීය සමිති වල කම්කරු ව්‍යාපාරයේ තුල ඉන්න වෘත්තීය සමිති නායකය සමග කතා කරයි කියලා එයාගෙන් මේ මැතිවරණයට අපේක්ෂකේ ජනාධිපතිවරණයට අපේක්ෂකේ ඉදිරිපත් කරන්න. ඒක මේ ඒක මම හිතන්නේ ඔහු ඊට කලිනුත් කියලා තිබුණා මේ ඔහු කියලා තිබුණා මේ දැන් වැඩ කරන ජනතාවගේ ප්‍රමාණය ලංකාවේ වැඩ කරන ජනයා ඉන්න ප්‍රමාණය දිහා බලපුවහම අපිට බැරිකමක් නැහැ කියලා වැඩ කරන ජනයාගේ අපේක්ෂකෙක් ජයග්‍රහණය කරවන්න හෝ එහෙම කෙනෙකුට සැලකිය යුතු සහයෝගයක් ලබා ගන්න. දැන් මම හිතන්නේ ඒකෙන් පෙනී යනවා මේ සුමනසිරි ලියනගේ කියලා කියන්නේ දේශපාලනයේ එන විශාල අධ්‍යක්ෂකම් තියෙන සහ මේ සෑහෙන න්‍යායික පරිචයක් තිබෙන කෙනෙක්. නමුත් මේ ප්‍රකාශයෙන් මට පේන ඔහු මේක අවංකව නම් කියන්නේ මැතිවරණ දේශපාලනය සම්බන්ධයෙන් ඔහුගේ තිබෙන අවබෝධය ඉතාම දුර්වලයි. මොකද එහෙම වැඩ කරන ජනයා නියෝජනය කරනවායි කියලා අපේක්ෂකෙක් ඉදිරිපත් කරයි කියලා වැඩ කරන ජනයා ඡන්ද දෙන්නේ නැහැ. ඒක හරියට අර 1960 නම්බර් රාගමති කිරීම සඳහා සමසමාජ පක්ෂ උත්සාහ කළා වගේ. ඒක එක අත්දැකීමක්. අනිත් එක තමයි මේ
පුබුදු ජයකොඩ සහෝදරයා සමග මම ඊයේ සාහද උත්සාහ කරා. ඔහු යොදලා තිබුණ එක්තරා Facebook සටහනකදී ආශ්‍රයෙන් ඔහු ඔහුගේ ඔහුගේ යෝජනාව තමයි මේ මේ මැතිවරණ මේ ඡන්දගුණ්ඩු පස්සේ යන එක නෙමෙයි කරන්න ඕනේ මේ ජනතා අරගලයට සක්‍රිය සම්බන්ධ වෙන එක කියලා. එතනදී ඔහු අර ඔහු කියනවා මේ අර ඡන්දගුණ්ඩු කියලා කියන්නේ මේ දැන් තියෙන මැතිවරණ ක්‍රමයටනේ. මේ මැතිවරණ ක්‍රමයයි ඡන්දගුණ්ඩු කියලා ඔහු කියන දෙය ඔහු එකිනෙකට මේ වෙනස්ව පිහිටවනවා. දැන් මම ඔහුගෙන් ඇහුවා මේ මේ මැතිවරණ දේශපාලන නැත්නම් මේ මැතිවරණ වලට ආදේශකයක්ද කියලා ඔහු මේ ජනතා අරගලේ කියන එක. නමුත් මට තේරුණා ඔහුගේ තරම් උනන්දුවක් තිබුණ නැහැ මේ මේ සංවාදයේ දිගට ගෙනියන්න. ඉතින් මම හිතන්නේ ඒකෙන් අර මේ සංවාදයේ මගහැරලා යන්න තමයි වැඩි උනන්දුවක් තිබෙන්නේ. මේ මෙතෙන්දි කරන දේ තමයි මේ එය මේ 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 ඉතාම අනගි දේශපාලන මෙවලමක් නොතකහරිනවා. අත් වශයෙන්ම දැන් මම අවසාන වශයෙන් මෙතන කියන්න කැමති දේ තමයි දැන් ඔය ජනතා අරගලයේ කියලා පුබුදු ඔය සුමන සිරිලින ගෙවණිය කියන දේ බැලුවොත් ඒ කියන්නේ අපි හිතමු දැන් දෛනික අරගල අයිතිවාසිකම් සඳහා කරන අරගල මේ වගේ වනේ. දැන් මේවට වඩා ජනයාගේ විශාල දේශපාලන පිබිදීමක් ඇති වෙන අවස්ථාවක් තමයි මැතිවරණ. මොකද අර ඒ අරගලවල තියෙන ඒ අරගල වලට මමත් සම්බන්ධ වෙලා සමහර අරගල මෙහෙවීමෙන් අත්දැකීමෙන් මට කියන්න සහය යම් කිසි මේ පිළිබඳ ඓතිහාසික අවබෝධයකින් මේ කියන්න පුළුවන් මෙවැනි අරගල වලින් නිර්මාණය වෙන ඒ විඥානය ඒවා කියන්නේ ඒක දීර්ඝකාලීනව පවතින දෙයක් නෙමෙයි. ඒවා බොහොම අර මේ ක්ෂණභංගුරයි. කියලා මම දැන් අපි හිතමු උදාහරණයක් විදිහට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලේ බැලුවොත් ඒ වකවානුව තුළ විශ්වවිද්‍යාල 2011-2012 කාලේ විශාල පිබිදීමක් විශාල මේ මැදිහත් වීමක් තිබුණා. නමුත් ඒ අරගල ඉවර වෙච්ච ගමන් ඒක සම්පූර්ණ ඒ උනන්දුව ඒ ඇතිවෙච්ච විඥාන කොහෙන් ගියාද නැහැ. ඒ කියන්නේ ඒ වගේ තමයි. දැන් මේ එහෙම ඒක ඇවිල්ලා එයාගේ වරදක් නෙමෙයි. ඒක තමයි මේ අරගලවල ස්වභාවය. නමුත් මැතිවරණ මේ වලදී එහෙම නෙමෙයි. මැතිවරණ වලදී ඊට වැඩිය ජනතාවගේ සක්‍රීය සාකච්ඡාවක් උනන්දුවක් පිබිදීමක් දේශපාලන සවිඥානිකත්වයේ වර්ධනයක් ඇති වෙනවා. ඒක නිසා මම හිතන්නේ අපි කළ යුතු දෙයක් තමයි මෙන්න මේ தත්ත්වය නිසි පරිදි අවබෝධ කර ගැනීම. ඒකේ ගැටලු නැත්තේ නෑ. ගැටලු තියෙනවා මේ මහජනයාගේ දේශපාලන විඥානය වර්ධනය වෙන්නේ අපි කැමති විදිහට නෙමෙයි. එහෙම නැත්නම් අපි නිකන් කියමු නිකන් අපි පිළිගන්න නිකන් න්‍යායික මේ පාඨ ග්‍රන්ථවල තියෙන විදිහට අපේ අර දේශපාලන අත්පොත්වල තියෙන විදිහට නෙමෙයි මේ මහජනයාගේ දේශපාලන සවිඥානිකත්වය වර්ධනය වෙන්නේ. ඒ ඊට වෙනම ඊට නිශ්චිත ගතිකයක් තිබෙනවා. ඒවා හඳුනාගත යුතුයි. ඒවා ගැටළු සහගත පැති තියෙනවා. ඒකට බලපාන විවිධ ඓතිහාසික සහ වෙනත් සාධක තිබෙනවා. නමුත් අපි කිසි කෙනෙකුට අමතක කරන්න බෑ මේක වැදගත් මෙවලමක් කියලා. ඒකට අපි අර ජනතා අරගලිය කියලා අපි නිර්වචනය කරන දෙයක් මේ මැතිවරණ වලට පරස්පරව තියෙනවා නම් අපි මේ මහජනයාගේ දේශපාලනේ මහජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයේ තිබෙන ඊටව වැදගත් අංගයක් අපි ඊටම කනගාටුදායක විදිහට අමතක කරනවා. දැන් මම හිතන්නේ වර්තමානයේ මම නම් දකින්නේ රැඩිකල් වාමාංශික දේශපාලනය වැඩි වැඩියෙන් මැතිවරණ මේ දේශපාලනයට සම්බන්ධ විය යුතුයි කියලා. ඒ සඳහා උත්සාහ කළ යුතුයි මේ මැතිවරණ දේශපාලනයේ දැන් තිබෙන ප්‍රභූවාදී ලක්ෂණ විශාල වශයෙන් තිබෙනවා සහ ඒ විවිධ අධිපති ප්‍රභූ කොටස් මේ ඒ ක්‍රියාවලිය හසුරවනු ලබනවා. එයාට තියෙන ධනය සහ විවිධ දේවල් වලට මේ තත්ත්වය වෙනස් කිරීමට තිබෙන්නේ මේ තත්ත්වයට මැදිහත් වීමෙන්ම පමණයි. ඒක මගේ මූලික පණිවිඩය තමයි මේක. මේ පිළිබඳව මම පසු සාකච්ඡාවලදී වැඩිදුරටත් කතා කිරීමට බලාපොරොත්තු වෙනවා.